ලක්විරු දායකත්පු ධර්මදේශනය සාදුු 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 නමස්කාරවේවාබුදුරුුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවාදම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සගසරනයමි, නමස්කාරවේවාතුනුරුවනට සැමදාතිසාරන සරනයමි සාදුු සාදුුසාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනිි අද දවසිත් තවත් ධර්ම දේශනාවක්. ශ්‍රවණය කරන් තමයි මේ පින්නතුන් සූධාර්මී සිටින්නේ. ඉතින් මිහිඳු මහරාතන් වසේ ලංකාට වැඩමකිරීම මුල්කරගන ඒ මුල්කාලය කරපු දේශනා අතර ඉතාම වටිනා දේශනාවක් තමයි අද දවසිත් ඉගෙන ගන්නේ. තින් මේ දේශනාව සඳහංගලාතියෙන් සංගතනිකාය තුන පොත්වහන්සේගේ කජ්්‍යනීයකන සූත්‍රදේශනාවකජ්්‍යනයකන වර්ගේ හද්ජනීයන සූත්‍රය. තුටේ තේරුම තමයි කාදමීම ගැන වදාළ දෙසුන්න. ඉතින් ඒ නිසා මේ දේශනාව ඉතාම වටිනා අපේ ජීවිතවලට ගලපාගතයුතු ඉතාම වටිනා ධර්මදශනාව. සූත්‍ර දේශනාව. තේනිසාපි හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න මතග තියාගන්න මහන්සිගන්න ටවුණ. ඉතින් මිහිදමහරතන් වවාන්සේ මුල්මකාලි ලංකාට ඇවිල්ල කරපු දේශනාතර සුවිශේෂීම දේශනාවත්තම හමි කච්ජනිය කියන සූත්‍ර දේශන. ඉතිකොට ඔබාලා ඇති මේ දිනවල ගොඩාේ මීදු මාහරත්තන්නාසේ ලංකාට වැඩම කරලා මුල්කාලි කරපු දේශනා තමයි මේ දිනවල ඔබ ශ්‍රවනය කරන්නේ. එති වඩා අපි මිහිදු මහරාතන් වහන්සේ ලංකාට වැඩම කරලා කරපු දේශනා ප්‍රමාණය කොච්චරද කියහැවොත් අපට කියන්න තේන්නේ සූත්‍ර දේශනා දාට දාකටාසන ප්‍රමාණයක් සියල්ලව මෙහිදු මහාරතන්නාසේ තමයි මතකේ දරාගෙනවිල්ල ලංකාව ජනතාවට කියල දුන්නේ. තිගේ අතර වටිනාම දේශන අතර වටිනාම දේශනාවතා මේ කච්්‍යනීය සූත්‍රයේ. තුර බුදුරජාණනාසමේ දේශනාව කළේ සැවැත්නුවර ජේත නා රාමිණි. බුදුරජාණන්සේ දේශනා කන්නවා පින්නත් මහනිෙන යම්කිසි ශ්‍රමණවරුන්නේවා බ්‍රහක්්මණවරුන් වේවා. නොඒකාකාරයෙන් තමන් කලින් ගත කළ ජීවිත ගැන සහිකරන විටදී. සහිකරනවා නම් ඔවුන් සියරු දෙනාම සහිකරන්නේ පංච උපාදානස් කන්දේමයි. එහෙම නැත්තං පංච උපාදානස්කන්දී කීපයක් සහිකරන්නක. දැම් බලන්න එහෙනම් බුදුරජාණාසේ. මොලින්ම මේ දේශනාව දේශනා කරන ආකාරය. සියම්කිසි ශ්‍රමණවරුන් ඒවා බ්‍රහ්මනවරුන් වේවා. නොේ ආකාරයෙන් තමින් කලින්ගත කරපු ජීවිත පෙරජීවිත දැකීමේ ඥානීතිී නයින. ආගේ අය සිහිකරනවනන් සිහි කරන්නේ. එක්කෝ පංචවපාදානස්කන්දයක්. ඒ හනැත්තැම් පංචපාදානස්කන්දෙන් කීපයක් තමයි සිහිකරන්නේ එකන බුදුරජාන්සි වදා. එතන අපට හන් ලැබෙන වචනය තමයි පංච උපාදානස්කන්දය කියන වචනි. එතකට බුදුරජාණනාසයේ මේ පංච උපාදාානස්කන්දය කියන වචනී මුලින් අපට කියල දෙන්නේ දම්සත් පැවතුන් සූත්‍ර දේශනාවයි. තුරේ දේශනාවිද බුදුරජාණනාාසි වදාළි සංකිත්්‍යයන පංච උපාදානක්හන්දාා දුක්හාග. තුඩ හකළුවා කියනවනම් මේ පංච උපාදාානස්කන්දය තමයි. දු කියලා බුදුරජාණනාසි වදාළ. එහනම් දැන් අපිට මේකෙන් තවාර්ථයක් තේවරු ගන්න පුළුවන් මේ වාකී. එහෙනයි යම් කිසි ශ්‍රමණයකේවා බ්‍රහක්්මණයක්කේවා ඒ අතීත ජීවිත සිහිකරණන් සිහිකරන්නේ දුකක්මයි සිහිකරන්න එතනින් එහා සිහිකරන්නයාට දෙයක් නෑ. එහනම් බුදුරජාණාසේ මේ දුකගැන කරපු වටිනා දේශනාවක් තමයි මේ දේශනාාව. ඊට පස්ස ඔන්න බුදුරජාණනාසී ඊට පස දේශනා කරනවා පින්නත් මහනිනි පෙරවිසූ කඳ පිළිවර සහිකරණ අය මං අතීත කාලී මෙන්න මේ විදී රූපයක් ඇතුව ජීවත් වෙලා හිටියේයේ කියලා රූපයක් මයියාට සහිකරන්න තියෙනකනවා. එහෙමැනැත්තං අධීත කාලී මෙන්න මේ වගේ විදීමක් තමයි මං විින්දයේ කියලා . ඒම නැත්තං අතේතකාලයේ ම මෙන්න මේ විදිේ හඳුනාගැනීම් තමයි කළේ කියලා. එහෙව නැත්තන් මං අතීත කාලයේ මේ වගේ සංස්කාරමයික්සි සීකලේ. ඒ වගේ අතේතකාලයේ මෙන්න මේ වගේ විඤ්ඥානයක් ඇතුවයි මං සිටියේ කියල තමයි සීකරන්තය. දැම් බලන්නේ නම් පංච උපාදානස් කන්දේ ගැන බුදුරජාණනාස වදාල. ඉතාම ලස්සන කොටසත්තමයි මේ කොටස. තුර දැම් බලන්න අපි අතීත ජීවිතල අපි පටන්ගත්ත කෙලවර අපි පොතනද කියලා දන්නේන. ඒනම් සංසාරයේ පටන්ගත්ත දවසේනලා අපට උරුමවිච්ච මේ දුක බුදුරජාණසය වදාලේ. අතීතය යම් ජීවිතශීකරන සියලු දෙනාම සී කළ යුත්තේ මේ දුක ගැනමයි කියයි වදාල. එහ දුකහැට බුදුරජානාාශ වදාළ රූපපාදානස්කන්දය, වේදනාව පාදාානස්කන්දේ, සං්ඥාව සංස්කාර විඤ්ඥානකේන මෙන්න මේ පංචුපාදානස්කන්දයයි එහනම් අපට සිහිකරන්න තින්. දැන් බුදුරජාණාසේ පවා සම්බුද්ධත්තයට පත්වෙලා එදා රාත්‍රීකාලී පෙරජීවිත දැකේවේ ඥානය උපදවාගත්ත වෙලාවේ. බුදුරජාණනාාසි සිහිකරන්න ගත්තා. බුදුරජාන්නාසි අතීත ජීවිත. අතීත ජීවිත එකක් දෙකක් තුනක් පහක් සීයක් ලක්ෂයක්හෝටියක් ගණන් කරන්න බැරිතරං සංසාරයේ බලාගෙන බලාගෙන යනකුට බුදුරජාණනාසේට පවා සීකරන්න තිබ්බේ අතීත කාලයේ මං මෙන්න මේ වගේ රූපයක් මට තිබ්බි. අතීත කාලයේ මෙන්න මේ වගේ විදීම් තමයි මං වින්ද. අතීත කාලයේ මෙන්න මේ වගේ හඳුනාගෙනීීම තමයි මං. සිද්ධ කලේ ඒ වගේ අතීත කාලේමං කතා කළේ මේවා සීකලේ මේවා කළේ මේවා චේතනාව ගැන ඒ වගේ මතීත කාලයේ මන් දැනගත්ත විඤ්ඥානය මේවා කියලා තමයි සීකරන්න තිබමු. ති ඒ නිසා අපට වනත් බුදුරජාණනාශ වදාලී අපේ අතීතය ගැනත් දැඟ අපිට පෙරජීතශීකරන්න අපිට හැකියාවක් නැැ එහනම් අපේ මේ ජීවිතයේ පවාතීත කාලයේ සිහිකළොත් අපට සිහිකරන්න තියන්නේ. ඔය පංචපාදානස් කන්දයම හෝ පංචපාදානස්කෙන් එකක් දෙකක් තුුණක් කතරක් පහක් කියේන ඕෝ නොව එකක් තමයි සීකරන්නති. ඉති ඒ නිසා බුදුරජාණශ මේ කාරණය අපට කියල දෙන්නේ. තව ලොකු අර්ථයක් අපේ ජීවිතයට කියල දෙන්න. ඊට පස්සේ බුදුරජාණනාාස වදාලා මෙන්න මේ පංචපාදානස්කන්දය හඳුන්නලා දෙනවා. පින්නත් මහනන රූපේ කියන්නේ මක් නිසාද. පින්නත් මහනන කැඩි බිඳී යනවා යනාර්තින් තමයි රූපේ කියන්නේ කියලවදා. කැඩිර බිදල යන නිසා තමයි රූපේ කියන්නේ කියලවදා. ද රූපය ගෙන පිදන්නවනි රූපය කියන්නේ අපේ ශරීරයට කියන තවනම. ඒ ගැන සතරමා ධාතුනොත්. සතරමාධාතුන්ගේෙන් හටගත්තදවල්ලට කියන රූපයයක. තු රපේ ශරීරීතියෙනවා පටවිධාතුව, ආපෝධාතුව, තයජෝධාතුව, වායෝධාතුව. මෙ මේ සතරමා භෞතයන, සතරමා භූතයන්ගෙන් හටගත්තදීවලටත් ප්‍රූපයකෙ අපි ඉගෙනගෙන තියෙන. ආගේ රූපය කියන ආර්ථය බුදුරජන්නාස වදාලී කුමක් නිසාද, කැඩී බිඳී යන්න නිසයි. වදා. ඊට වසේ බුදුරයාාසේ ලස්සන්ට විස්තර කන්නවා කුමකින්ද කැඩී බිඳී යන්නේ. පින්නත් මනනී සීතලනුත් මේ රූපේ කැඩිය බිඳල යනවා. උස්නයෝනුත් මේ රූපේ කැඩිල බිදුල යනවා. ඒ වගේම බඩගින්දරනුත් මේ රූපේ කැඩිල බිඳල යනවා. පිපාසේනුත් මේ රූපේ කැඩ්ල බිදල යනවා. මැසි මඳදුරුව් වැස්සි සුලන් සර්පයන්ගෙන් වෙන ඉස්පර්ශයන්ග මුත් මේ රූපය කැඩිලැබිදල යනවා කියලවදා. දැම් බලන්න බුදුරජාණාස මේ රූපය ගැන තිබ පරිපූර්ණ අවබෝධිය ඇතුව තමයි. රූපය ගැන මෙන්න මේ වගේ ප්‍රකාශයක් අපට මේ වගේ දේශනයක් අපිට කරන්න. ඉතින් ඊට පස්ස බුදුරජාණාස මේ සිදී බිදී කැඩී බිදී යන දේවල් යමක් ලෝකයේ තියෙනවනන්. සියලෝදේ රූපය හැටියටට වදාලා. ඊටබස්සි බුදුරජාන්ස පින්නලා දෙනවා පින්නත් මහනෙන වේදනාව කියල කියන්නේ මක් නිසාද. පින්නත් මහනෙන විඳිනවා යනර්තයෙන් විඳිනවා විඳිනවා කිය අර්තයෙන් තමයි වේදනාව කියන්නේ කියවදාලා. කුමක්ද විඳින්නේ අපි සැපත් විදිනවා දුකත් විදිනවා දුක්ෂ ප්‍රහිත බවත් විඳෙනවා. ඉ අත් මහනෙන විඳීනවා කියීනර්ථීන්තමයි වේදනාව කියන්නේ කියවදාන. දැංහෙනම් මේ දේශනාවෙන් බුදුරජාණනාස අපට රූපේ ගෙනත් කියල දෙනවා. වේදනාව ගැනත් කියලදෙනවා. ඊට පස්ස බුදුරජාණ දැන් අපි දන්නවන විදීම් ගැන අපිට සැප ඇතියෙනවා අපට දුක ඇතියෙනවා අපට දුක්ෂැප රහිත විඳීම් ඇතියෙනවා ඉතින් මේ සියල්ලම අපට සිද්ධ වන දේවන්. ප දුරජා ශි පිනලාදනවාම් බින්නත් මාන සං්ඥාව කියල කියන්නේ මක් නිසාද. පින්නත් මහනින හඳුනාගන්නවා කිය නර්තියෙන් තමයි සංඥාව කියල කියන්න.ගුමක් ද හඳුනාගන්නේ නිල්පෑත් හඳුරාගන්නවා. කහපෑයත් හඳුරාගන්නවා. ප්‍රතුපෑයත් හඳුරාගන්නවා සුදු පැහයත් හඳුනාගන්නවා ඒ වගේ එක එක පාට හඳුනාගන්න දේවල්ලට කියනවා සංඥාව කිය. දැම් බලන්න බුදුරජාන්ාසි කොච්චර ලස්සට කොච්චර පැහැදිලිවාපට මේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන විස්තර කරලා දෙනවද. එතවට නිල්පාටත් හඳුනාගන්නවා. කහපාට රතුපාට අපි ඇසෙන් කණෙන් නාශයෙන් දිවෙන් කයෙක් මනසිෙන් යමක්ද හඳුනාගන්නේ ඒ සල්ලම සංඥා හැටයට බුදුරජාන් වහන්සේ පෙන්නලා දුන්නා ඊට පස්සේ බුදුරජාණනාාස පෙන්වා දෙෙන සංස්කාර කියන්නේ මක් නිසාද. පින්නත්මානෙද හේතු පලදහමින් සකස්වුන දෙයක් නැවත එබඳ දෙයක් පිණිස විශේෂයෙන් සකස් කරනවා යනාර්ථයෙන් තමයි සංස්කාර කියල කියන්නේ කියලා. හරි වටිනා කාරයන්නේක සංඥාව ගැන බුදුරජාන්ණ පෙන්නලාදීපුූ සූත්‍රදේශනා ඇතුරෙන් ඉතාම වටිනා අර්ථයක් සපේන කාරණයක් තමයි මේ සූත්‍රදේශනා විතන්. මොකක්ද සංස්කාර කියන්නේ දම් හේතු පලදාමින් සකස්වුන දෙයක් නැවත එඹඳ දෙයක් මිනිස විශේෂයෙන් සකස්තරනවාක නර්තියෙන් තමයි සංකාර කියල කියන්නේ කියවදාලා. හේට පලදාමින් සකස් වුන කවර දෙයක් නම් විශේෂයෙන් සකස් කරයිද. ඔන්න බුදුරජානාශ වදාලා රූපයේ රූපයක් පිණස සංකත අභි සංස්කරණය කරන්නේ. වේදනාව වේදනාවක් පිණිසම. ඒ වගේම සංඥාව සංඥාවක් පිණිසම, සංස්කාරයේ සංස්කාරයක් පිණිසම, විඤ්ඥාය විඤ්ඥානයක් පිණිසම, නැවත සංඒ සංකතය අභි සංස්කරණය කෙරවාකි නර්තයෙන් තමයි සඥ සංස්කාර කියල වදාලි කියලා. බුදුරජාණන්ස හඳුනුලා දෙනවා. දැම් බලන්න්නේනම් ලස්සන ප්‍රකාශය කියෙන දැ රූපය ගත්තු සතර්මාධාතුන්ගෙන් හටගත්ත මේ ශරේරය. නැවත වතාවක් චේතනා පහල කල්ලා චේතනා පහළ කරමින් වචනය කයිෙන් සිතෙන්. අපි යමක් කරනවාද කියනවාද සිතනවාදේ ස්තේ තුළින්. රූපය පිරිිස කතා කරව නැවත රූපයක් පිනිසුම තමයි කර්මයක් සකස්යෙන්. වේදනා පිළිබඳව සංඥා පිළිබඳව සංස්කාර පිළිබඳ විඤඥාන පිළිබඳව. ඒ අදාළදේට අදාළ සංස්කාරයේ සකස්වෙනවා නැවත ආපව් ඒ දෙයක්ම සකස් කරලා දෙ. ඉතින් ඒ නිසා බලන් ඔන්න රූපය රූපයක් පිළිසම. වේදනාව වේදනාව පිනිසම, සං්ඥාව සංඥාවක් පිරිසම, ස සංස්කාරයක් පිණිසම, විඤ්ඥානයේ විඤ්ඥානයක් පිණිසම, නැවත සකස් කරල දෙනවා චේතනාවතුළින් ආයාපේ උපතක්කරා යනවිදියට කර්ම සකස්වෙන්නේ නැවත පංචුඋපාදාානස්කන් දෙයක් උපද්දලා දෙන්නම. එහෙනම් පංච උපාදානස්කන් දෙයක් තුළ පිහිටලා අපි හිතෙන් හිතනවා නන්. චනයෙන් කතා කරනවානම් කයිෙන් කරනවානන්. ඒතුලින් රැස්සන කර්මේතුලින් නැවතත් පංචපාදානස්කන් දෙයක්ම සකස් කරල දෙන නිසා සංස්කාර කියලකේනවා කියලා බුදුරජාණනාස පෙන්න්නලා දෙනවා. ඊඩ පස්සවඔන්න බුදුරජානාස වදාලා විඤ්ඥානය කියල කියන්නේ මක් නිසාද. පන්නත්මානන විශේෂයෙන් දැනගන්නවා කිය නර්තයන් තමයි විඤ්ඥානය කියන්නේ කියල පෙන්නලා දෙනවා. ඒ තමයි විඤ්ඥානයෙන් දැනගන්නේ කුමක්ද ඇඹූල් රසයත් දැනගන්නවා තිත්ත බවත් විශේෂයෙන් දැනගන්නවා කටුක බවත් විශේෂයෙන් දැනගන්නවා මිහිරි බවත් විශේෂයෙන් දැනගන්නවා. කරරසයත් විශේෂෙන් දනගන්නවා. ආංගේ විශේෂෙන්දය වගේම ලුණුරසයත් විශේෂයෙන් දැනගන්නවා ලුණු නොවන රසයත්. විශේෂෙන් දනගන්නවා මේ මේ විශේෂයෙන් දැනගන්නවා කිය නර්තීන්තමයි විඤ්ඥානය කියල වදාල ඔන්න දැන් අප පිහෙනම් කරුණු කීපයක් තැන් ඉගෙන ගත්තා දැ මතකදෝබට බුදුරජාණාසන මුලින්මදේ දේශනා වදාල යම්ත්‍රමණයක්කේවා බ්‍රහ්මණයක්කේවා පෙරජීවිත ගත කරපුේදිය සිහි කරනනංයට සිහිකරන්න තියෙන්නේ පංච උපාදාානස්කන්ධයක් මයි න පංචුපාදානස්කන්දෙන් කීපයක් කාරිතමයි සීහි කරනනන් සහිකරන්නති ඊට බස්සේ බුදුරජාණනාශ වදාලා යන් කිසි ශ්‍රමණයකේවා බ්‍රාක්්මණයක වේ අතීතියසිහිකරනවානං එයාඩසිහිකරන්නතියනෙ රූපයක් මයි ඒ මැනැත්තම් වේදනාවක්මයි එහ මනැත්තම් සංඥාවක් මයි සංස්කාරයක් මයි විඤ්ඥානයක් මයි සිහිකරන්න තිෙන්නේ කියෙනවදාලා ඒට ප බදුරජාශ පෙන්නලාදෙන මේ රූපය කියන්න මොකක්ද. කැඩී බිඳල යන නිසා රූපයේ කියනවා කියලවදාල. ඊට පසේ වේදනාව කියන්නෙම වක්ත විදිනවා කියී නර්තිී වේදනාව කියනවා කියල පෙන්ලාදන්න. සංඥාව කියලකිවයනෙකු මක්ද හඳුනාගන්නවාකී නර්තිී සඥාවකිවවා. දේවගේම සංස්කාරකිවේ හේතු පලදදාම සක ච දයක්. නැවත හේතු පරදාමය සකස්්‍රච්ච දෙයක් බවට අභිසංස්කරණය කරන නිසා සංකාර කියල කියලාකිමු. විශේෂයෙන් දැනගන්නවාගේේ නර්තෙන් විඤ්ඥානය කියල හඳුන් ලදුන්න. දැම් බලන්න මේ පහ බුදුරජානාස පෙන්නලා දේදාපට හරේ ලස්සන්ට කියල දෙනවා. මේ අපේ ජීවිතේ ආරය ශ්‍රාවකයේ කල්පනා කරයුතු පිළිවෙල කුමක්ත කියලා. එතකට ආරය ශාවකයා සිහි කරන්නේ මෙන්න මේමයිකව්වා. දැමවිතුකට මේලෝකේන්න ආරය ශාවකයුත්තුන්න පුතජන සාවකය උත් ඉන්නම්. එතකට බුදුරජාණනාසමේ දේශනාවේ අපට කියල දෙන්නේ ආරය ශ්‍රාවකෙක් හැටියට මේ පංචපාදානස්කන්දේ ගැන සීකල්ලා පංචෝපාදානස්කන්දයෙන් නිදහස් වන්නේ. කියැන දුකගැන සීකල්ල දුකෙන් නිදහස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. බුදුරජාන්සි හරි ලස්සන්ට පැහැදිල් කරලා දෙනවා. පින්නත් මහනෙනි මෙකරුණේලාම ශෘතවත් ආර්යශාවකයා මේ විදිට නුවනින් මෙනේ කරනවා. දැන් මේ රූපේවිසින් මාව කාදමනවා. බුදුරජයන්නස්ස වදාළිමකක්ද. දැන් මේ රූපේවිසින් මාව කාලදානවා. අතීත කාලයේදීත් මේ රූපේවිසින්. කාදම ඇත්තේ මේ විදිහටමයි. ඒ කියන්නේ වර්ධමානයේ දැන් රූපය විසින්මාව කාදමන්නේ යම් විදිහගතද ආංගේ විදිහටමයි අතත කාලයත්මාව කාල දැම්නි. ඉදින් යම්මහෙකින් මං අනාගතරූපය සතුටින් පිළිගත්තත් අනාගත කාලයේදීත් මේ රූපය විසින් මේ විදිහටමාව කාලදමාවී. ඒ කියයන්නේ. වර්තමානයේ දැන් රූපේ විසින්මා කා දමන විදිහටම. ඔහු ඔයා ආකාරී නුවණින් නිමසන විත අතීතේයටගේ රූපය පිළිොඳ අපේක්ෂාව අත්තහරනවා. අනාගත රූපය නොපිළිගන්නවා වර්තමාන රූපය කෙරෙයි කලකෙරීමෙන් යුක්තව නොයල්ම පිණිස ඇල්ම නිරුද්වයෙන් පිරිිස ධර්මය හැසරෙන කෙනෙක් එනවා කියලවදා. දැම් බලන්න ඔන්න මේ කාරණය අපි ගත්තොත්හෙම? බුදුරජාණනාශසි දැකොහොම දේශනා කරන්නේ වර්තමානී ඉගැන දැන් අපේ මේ ජීවිතය රූපේවිසින් අපි කාලදානු. ඒ විදිහටම තමයි අතීතකාලීත් මාව කාලදැන්. ඒ නිසා අනාගත කාලීත් මගේ රූපේවිසින් මේ විදිහටමයි කාලදමයි. එහෙන වර්තමානයේ ගැන සහිකරමින් අතීතේ ගැත්. අනාගතයගෙනත් නුවනින් විමසනක්‍රමිය බුදුරජාණාස ඔන්න අපට පැදිලි කළ දෙෙනවා. ඉතින් ඒ නිසා වර්තමානයේ මේ විදියටට හොඳට නුවනින් මෙමසවිමසින්නකොට එයාට වර්තමාන රූපය කෙරෙයි අව බෝධයෙන් කලකිරීම පත්වෙනවා නොයල්ම් පිණිස ඇල්ම නිරුද්ධවයෙන් පිණිස ධර්මය ඇසිරනු කියලවතා. දැංහෙනව වර්තමානයේ කොහොමදා පිසිහි කරන්නේ. මේ රූපයේ. අපි ත් තුත්කේ ලොම් නිය දස් සම නහර ඇටම පටහිධාතු සියල්ලම. ආපෝධාතුවට අයිති සියල්ලම, තේජෝධාතුවටයි සියල්ලම වායෝධාතුවටයිති සියල්ලම පින්නතුන අපි රූපේවිසින් මේ වර්තමානී කාලදානව. මේ කාලදාන්නේ යම්විදිහකටද ඒ විදිහටම තමයි අතිීත කාලය අපි කාලදමි. බැම් බොඩ්ඩක් සේකරන්න ඔබේ අතීතේදයා පුංචි කාල ඉදලා මේ වෙනකම් ඔබේ ජීවිතයේ ගත්තු ්‍රූපය කොච්චිර වෙනස්කංගලට භාජනි වෙලාද. බුදුරජාණාන්සේ දවසක් වදාලි හරේ ලස්සන උපමාවක් අදාළමේ රූපයට. හරියට මේ රූපයකයන්නේ සර්පයූ හතර දෙනෙක් වගේකි. ඔබ කලින් තමහරවිට මේ දේශනා මයාලාය මහන්නඇති ආශි විශෝපම කියල සූත්‍ර දේශනවා. ට අංගේ දේශනා බුදුරජාණස උපමා කලේ සර්පයෝ හතර දෙනෙක් හැටියට මේ රූපය සර්පයෝ හතර දෙනෙක් නිකං අ ඇදිවේ පින්නතුන. මා සැඩ විස ගෝර සර්පය හතරදිනෙ. තමන්ගේ ලඟට සර්පය හතර දෙනෙක් දේලා තා මනුස්සය කියනවා මේ සර්පය හතරෙදනා හරි දරුණුයි. හරිී භයානකයි වෙලාවට නාවන්නඩ ඕන. වෙලාවට කවන්ඩෝ. වෙලාවට බොන්න දෙන්්ඩෝනී. වෙලාවට නිදිකරව්ඩෝනී. හෙම නැත්තම් මේ සාර්පය ෝබට දස්්ට කරාවී කියලකිීන. දැම් බලන් අපේ ජීවිතයේ ගත්තුන් මේ සතරමා ධාතුන් කියන්නේ පෙන්නතුනේ සර්පූ හතරදිනි. තින් මේ සාර්පය හතර දෙනාට වෙලාවට නාවන්න කවන්න පොවව්වේ නැත්තම්. යම් හොතක දෙක තාරක් අපි ජීතයේ. නාවේ නැත්තන් කවේ නැත්තන් වෙලාවට නිදිකරවේ නැත්තන් දෂ්ට කරනවනි. එහෙනම් අපි මුළු ජීවිත කාලෙම සලකනවා. මේ සතරමා ධාතුන්ට හොඳට මතකතියාගන්න. සරපයෝ හතරදිටයි මේ සලකන්නේ කියලා. පොඩ්ඩ මිස් සිච්චටය සාර්පයෝ දෂ්ට කරනවා. ඔබේ ජීවිතය ආපසට බලප අලන්න හිතලා. ඔබේ ජීවිතය ආපස්සට බලාගෙන බලාන යනකුට ඔබට දෂ්ටකරු පවස්ථ වඕන තරන් ඇැති. තින් ඒ නිසා කොච්චර සැලකුවත් මේ සර්පයොන්ට සාර්පයෝ සර්පයවමයි කළගුණ සැලකීමක් පොඩ්ඩක්වත් නෑ. අපි උදේ හවසනාවනවා, පොවනවා, කවනවා, ඇදුන් අන්දනවා, කොණ්ඩිපීරනවා ලස්සන කරනවා, මේ සර්පයෝත්‍ර දෙනෙන්න පින්නතුනේ. තින් කොච්චර සැලකුවත් මේ සාර්පයොන්ට කිසි වකක් නෑ. කිසි කළේගුණයක් නෑ. පොඩ්ඩ බැරි විච්ච ඇටිය අපට දස්්ට කරනවන. තින් ආගේ කාරණය ඔබ හොඳුවට සීකලොත්තයෙම. ඔබේ රූපය ගැන ඔබට අව බෝධයෙන් කලකිරී නැති කරගන්න ඒ පමා ප්‍රමාණවත් පන්නතුින්. තේසා නිතර නිතර ඔබ සහිකරන්න අපි මේ සාර්පය හතර දෙනෙක්ට තමයි මෙිච්චර මේ ජීවිත කාලෙම සලකන්නේ. දැන් බලන්න කොච්චර සලකනවදකැ මුළු ජීවිත කාලිම. අපේ ගත්තොත්ත එහෙම අපි සල්ලි හෝයන්නේ අපි ගෙවල්දරවල් හදන්නේ. කාන්නේ බොන්න බේතේත් ඔක්කුම කරන්නේ මේ සර්පයාතර දෙනා පවත් අන්නන. තින් කොච්චර කළත් අන්තිමට මේ සර්පයෝතිික දෂ්ට කරාට පස්සේ මේ සියල්ල මාන්තිමට මැරෙනකුට දාල යන්න සිද්ධ වෙන. අන්ති මොහොතේ අපිට දෂ්ට කරන සර්පයාතමයි හුසම කියේන සර්පයා. ස්ම රැල්ල දස්්ට කරප හැටි ුස්ම රවෙන නොස්ම නතිනවා. නැවත කැටිය මැරලි යනවනනි. ඒ තරං සැරප විසගූර සර්පයෝ හතරදිනෙ. ඉතින් නිවන් සර්පයෝ හතර දෙනෙක් ගැනව. සීකරන්න ගත්තුොත් අතීතයේ සර්පයවූමයි. අනාගතයේ ගත්තොත් සරපයෝ ගැනමයි සීකරන්තියෙන්. වර්තමානයේ ත විදිහතමයි. තින් ඒ නිසා බුදුරජාණාසට මේ සූත්‍ර දේශනාවෙන්. හඳද පැදිි කළ දෙන්නේ අතීතය ගැනුබ සී කරන්න. සීකරනකුට ඔබට පේනෙයි මේ සර්පය හතර දෙනත්. ඒ වගේ මේ රූපයත් හරියට පෙනගුලියක් වගේ ඒ කිය. තුර පෙනගුලියේ කුමන හාරයක්ද. ඉතින් නිවන් හාරයක් නැති රූපයක් ගැනාපි කොච්චර සහිකලත් ඒ රූපේගෙරෙයි කලකිරන්න මයි වටින් පින්නතු. ඉති ඒනිසා මේ වර්තමානය අපි විඳින මේ රූපය මුල්කරගෙන විදින දුක්්ටික නෙවතනවත සී කරන්න. සීකරනකට ඔබට වර්තමාන රූපය කරයි අවබෝධයෙන් කලකිරී මැති වුුණොත්. ඔබ අතීතයේත් මේ විදිහටමයි දුක්කෙන්දය කියලා අතීතය කරේ අපේක් සාත්හරන්න පුළුවන්. ඒරම් මේ රූපේගෙන වර්තමානයේ ඔබ කලකිරී මැතිකරගත්තුන්. පින්නතුන අනාගතෙයේ අපි කොච්චර පැත්වත්. මෙවන් රූපයක් මයි අප ටරුම වෙන්නේ කියලා. ඒ රූපය ගැන අපේක්ෂාවත් හැරින්නක් අපට පුළුවන් කමලැබේවි. ඉතින් ඒ නිසාඔ රූපය ගැන හොඳට සීකර කර අතීතය අත්හැරියොත් අනාගතයේ නොපැතුවත්. වර්තමානේතු ලවබෝධයෙන් කලකිරුණොත් ඔබ රූපයෙන් නිදස්සෙනවා පින්නතුන. ඉතින් ඒ නිසා හොඳට ඔබේවේ වර්තමාන රූපය ගැන ඔබේ කෙස් ගැන ලොම් ගැන නියපපුතු ගැන. හොඳ සීයෙන්ගෙදලා. මේ රූපයේ ආදීනව නිතර නිතර මෙනෙහි කරන්න පුරදුවෙන්න. ඊට පස්ස පෙන්නතුනි බුදුරජානාශ වදාලා වේදනාව ගැත් හොයි විදිහටම. දැන් මේ වේදනා විසින්මාව කාලදානවා. අදීත කාලයේදීත් වේදනාවිසින් ම කාලදම මේ විදිහටමයි. ඒ නිසා වර්තමානයේ දැන් මේ කන විදිහටමයි. ඒ වගේ අනාගතේත. වේදනාවිසින්මාව කාලදමාාවී. ඒ විදිට ඔබ වර්තමානයේ කනවිදිහිය හොඳට සේකල්ලා. ඒ විදදිහටමයි වේදනාමා විසින් කාලදැම්මි. අනාගිතෙත් මේ විදිහටමයි වේදනාවිසින්මාව කාලදමන්නේ කියලා. ඔබ අතීතේ ගැනත් අනාගතේ ගැනත් හොඳට සීකරන්න ගත්තුොන්. ඒ රු වේදනාවිසින් තමන් කාලදාප විධිය ඔබට වේදනාව කෙරෙයි. අවබෝධයෙන් කලකිරීම උපොදවගන්න ආංගේ ශීකිරීම ප්‍රමාණවත් එෙන පින්නතුනි. ඒනම් වර්තමානයේ කොහොම දෝප කාලගන්නේ. හරියට බුදුරජාණනාශ වදාලී වැස්ස වහිනකුට වැයිබින්දු වැටනවාගේ කියලා. බොහෝම වේගයෙන් වේදනා වෙනස් වෙනවා. දැම් බලන්න න්නේ පැත්හැරලා මේ පැත්ත බලනකට වේදනා වෙනස්සලානී. ඒක මොහොතම් මොහොත දිඳීම් වෙනස්සෙනවා. කාල දානව කිය ඒක තමයි පින්නතුනි. සැපවේදනා දුක්කේදනා දුක්ෂප රහිතවේදනා මොහෝතින් මහොත වෙනස්සෙනවනි. වෙනස්සෙදී වර්තමානය තුළ අපේ වේදනා විසින් අපි ජීවිතයේ සියලු දේ කාලදාන. ආංගේ වර්තමානයේ කාලදමන්නේ යම්සේද ඒ විදිහටමයි පින්නතුනි. අතීත කාලියෙත් අපේ වේදනා විසිං අපි කාලදැන්නේ. එහෙනම් අනාගතයේ අපි කොච්චල පැත්තුවත්. මේ විදිහටමයි වේදනා විසින් අපි කාලදාන්නේ කෙලොහොඳදට මතකතියාගන්න. දැන් අතීතයේය කොච්චර සපදුක්කු පේක්ෂා විදීීමම අපි විින්දද. ඉවරයක් නෑ. වර්තමානයේ අපි යම් විදිියක්ට සැපදුක්පේක්ෂා විඳින්නේ. ඒ විඳීම්මලත් ඉවරයක් නෑනී. දැන් අපි වලන්න වදේ පාන්දරසිට මේ දක්වාම අපි සීකොලොත්තේම. කී පාරක් විදීම් පිරස්වනාද. ඒ විදිහටම මොහොතෙ මොහොත. තපයෙන් තපපරේ විදී වෙනස්සනවා ඒනම් අපි වර්තමානය තුළ මේ ලැබිච්ච ජීවිතය අපි හොඳට මේ වේදනාව හටගන්න විදිහ වේදනාව පවතින විදිහ වේදනාව වෙනස්වන විදිහ වේදනාව නැතිවෙන විදිහ අපට සහියෙන් දකින්න පුළුවන්කම ලැබුණොත් ආංගේ සහි අපි ගලපාබාලනවා අතීතියත් නදිියටමයි අපේ විදීම සිද්ධ වනේ ඒරං අනාගතෙත් මේ විදිහටමයි විදීම් සිද්ධ වෙන්නේ මොකක් ප්‍රත්තියෙන්ද පින්නතනී ස්පාර්ශ පත්වයෙන්. විදීම් හටගන්නවා ඉස්පාර්ශය නැතිවෙනකට විඳීම් ඇැති වෙලා යනවා. වෙන දෙයක් නෑ විදීම තුළ. අපි සැප විඳනවා කියනවා දුක්් පිඳනවා කියෙනා දුක්ෂ ප්‍රයිත විදීම් කියවා කියෙනා මහා කරදර ගොඩකාපි පටලිලා. මේ කරදරුක්කො මාස්සී හීන් සීරවයේ සිද්ධ වෙන දේමකක්. ඉස්පාර්ස පත්තියෙන් විදීම් නැතිවෙනවා ඉස්පාර්ශයේ නැතිවෙනකට විදීම් නැතිවෙලා යනවා. ඔච්චරයිතියන්නේ විදීම තුළ. ති නිවන් විදීමක් අපි සතුටින් පිළි අරගෙන. සතුටින් කතා කරමින් ඒ තුළ බැසගෙන නැවත නැවත සී කරන්න ගත්තුත්තිහෙම අපට ආපව වේදනාවක්ම සකස් කරලදිනවා. න්දේශ නිසා බුදුරජාණාන්සපට පැදිලි කල්ල දෙනව ආර්යෙශසාාවක ඇසී කරන්නවනි කෝමද. වර්තමානී විදීම් වෙනස්සන්නේ කොහොමද විදීම් විසින් තමන් කාලදාන්නේ කොයි විදිහටද ආං ඒ විදිහටමයි අතීතයත් කාලදැම්න්නේේ. අනාගතයත් කාලධානන්නේ ඔය විදිහටමයි කලසී කල්ලා අතීතයේ විදීම් ගැන අපේක්ෂාවත්තාරීන්න. අනාගත විදීීම ගැන අපේක්ෂාව බලාපපුරොතුව තියන ඒකත්? වර්තමානයේ තුළ මේ විඳී මේ හටගන්න විදිත් විඳීම නැතිවෙන විද්‍යත් හොඳට දකිමින් අවබෝධයෙන් කලකිරෙන් පිණිසෝබ පිළිපැත්දන්. විඳීවෙන් ඔබට නිදහස්සන්න පුළුවන් කමලැබිෙනවා. දැම් බලන්හනම් බුදුරජාණා සැපට මහා කරුණාවී. අපේ ජීවිතයේ සිද්ධ වෙන වැඩ පිළිවෙල හරි ලස්සට පැදිලි කරලදින විදදිිය. ඊට වස්සේ බුදුරජාශස් පෙනලාදනවා සංඥාවිසින්මාව කාලදානවා. කොහොමොඳ සංඥාව කාලදාාන. වර්තමානයේ සංඥාවිසින්ම කාලදාන විදිහටමයි අතීතයේ සංඥා විසින්මාව කාලදැන්නේි. අනාගතේ සංඥාවිසින් කාලදාන්නේ ඔය විදිහටමයි. ඒසා හඳුනාගන්න දේවල් සියල්ලම බුදුරජාණාස වදාලී මිරිගුවක් හැටියට ඇත්ත වගේ පේනව පෙන්න්නතුනේ බලාගෙන යට මොහක්වන්නෑ ලඟට යනකුට. ඒේනම් හඳුනාගන්න සෑම දෙයක්ම හඳුනාගන්න රූපයක් හඳුනාගන්න ශබ්දයක් ගඳසුවඳක් ශසයක් පාසක් අරමුණක් මේ සියල්ල මහඳුනාගන්න දේවල් පින්නතුනී මිරිගුවන්. එහනම් මිරිගුව මිරිගුවක් හැටියට අපට දකින්න පුළුවන්ගුණොත් වර්තමානය තුළේ. ඔ විදිහටමයි අතීතයත් අප සංඥාව හඳුනාගැනීම සිද්ධුණේ. අනාගත කාලයත් ඔයි විදියටටමයි අපි හඳුනාගන්නේ ඉස්පර්ශ පත්තිීමම. එහනම් ඉස්පාර්ශය නිසායතුවෙන් හඳුනාගැනීන්න ඉස්පාර්ශය නැතිවීමෙන් නැතිවෙලා යනවා කියලා අපට හොදට සීය පිටවාගෙන බලලා හේතු පලදහමින් සකස්සන දෙයක් හැටිට අපට තේරුම් ගන්න පුළුවන්ගුණොත් වර්තමානය තුළ එහනම් අතීතේ ඔය විදිහයටමයි මේ හඳුනාගැනීම සිද්ධ වුණේ. අනාගතත් මේ විදියටමයි හඳුනා ගන්නේ කියනකාරණෙ තේරුම් ගත්තුන්. අතීතයේ ඇතිවිච්ච සියලු දේවල් දැන් ඔබ කල්පනා කළ බලන්නකු. නිකම් දැම්න්නේේ මොහොතය ඔබේ හිතට වැඩ්ඩිපුරමයන්නේ අතීතේ වද අනාගතය වද වර්තමානදය වල්ද. නිිකම් පොඩ්ඩක් හිතල බලන්න. ැලිල්ට වැඩ්ඩි පුරමජීතයේ මතක්වෙන්නේ විච්ච දේවල්. අතීතයේ ගිය දේවල්, සීකරර අපි කොච්චර දුක්කෙනවාද. අතීත දේවල් සීකරර කොච්චර සතුටු වෙනවාද. එහෙනම්ගේ අතීතයේ දුක්පිච්ච දේවල්, සතුටු විච්ච දේවල් සියල්ලම පින්නතුනි අතීතය ගිහිල්ලවරයි. අපි කොච්චර හිතුවත් කොච්චර බලාපොරෘත්තියා නිත් අනාගතත් ඔය විද්‍යයමයි. ඒහනම් බුදුරජාණනාාසේ, ශ්‍රාවකයා, බුදුරජාණනාස ගාරි ශ්‍රාවකයා, කල්පනා කරන්නවින් ලස්සන පිළිවෙලක්නේ දේශනාවපට කියල දෙනවා. අතීතයගැ අපේෂසා වත්හරන්නක් අනාගත බලාපොරොත්තු අත්හැරලා වර්තමානය තුළ ජීවත්තන විදිිය හරේ රස්සට පැහැදිලි කල දෙෙනවා මේ දේශනාවෙන්. ඊට බස්සෙ ඔන්න බලන්න බුදුරජාන්නාාශි පෙන්නලා දෙනවා සංස්කරත්ව ඔයි විදයටම සී කරන්න කිවවා. අපි කතා කර නැහැම වචනයක්. අපි හිත නැහැම සිතිවිල්ලක්ම අපි කර නැහැම වැඩක්ම. මොකදද චීතනාව පහල කළ සිද්ධුවෙන්. හරියට කෙසෙල්ද කෙසෙල් ගාකාරටුහෙව වගේ කිය උපමා කලින්. කෙසෙල් ගාක මොනාරටුවත්ද. එහනම් අපි කොච්චර හිතුවත් කොච්චර කතා කළත් කොච්චර යමක් කළත් පින්නතුන ඒ සියලුදේ අරටුවක් නැති හිස් දෙයක් කියලා බුදුරජාණනාසි වතාදී. දැන් ඔබට මේ කියනකුට බුද්ධ දේශනා අපි අහනකුට අපට බලන්න සමාර්මයේ ධර්ම හිතන්න බැරි. ධර්මය තුළින් ඉතේ තැම්පත්වා කැති කරගන්න බැරි. ධර්මය තුළින් ජීවත්තය දකින්න බැරි අය. දොස්්‍යයා අතීතේ ගෙන හිතන්න ඇත්තම් කොම අපි ජීවත්වෙෙන්නේ. අතීත විච්ච දේවල් අදකීම් ගන්නඇතු අපි කොමද වර්ථමාන ජීවත්තයන්නේ. ඒ මීතන්නනිපා. අතීතයේ යමක් නිරුද්ධ වෙලා ගියානත් නිරුද්ධ වෙලා ගියා. අනාගතයේ යමක් එන්න තියෙනවන තාමැවිල්ලනෑ. ඒ සියල්ලම සිද්ධ වෙන්නේ වර්තමානයේ සිද්ධ වනදී අනුවමයි පින්නතුම. ඉතින් ඒනිසා වර්තමානී අපි කතාකන සෑම වචනයකටම කර්මය සකස් වෙනවා. හිතනෑම සිතුවිල්ලකටම කර්මය සකස් වෙනවා. කරන හැම ක්‍රියාවකටම. සකස් දෙෙනවා ආගේ කර්මය විසින් නැවතපට සකස් කළ දෙන්නේ කුමක්ද එනම් රූපයක් ගැනපි කතාකළත් ආප රූපයක් පිණසම කර්මය සකස් දෙෙනවා වේදනාවක් ගැන කතාකළොත් වේදනාවක් කපදදලා දෙෙන සඥාව ගැන කතාකළ සඥාව සකස් කලා දෙෙනවා චේතනාවක් ගන කතාකළ చේතනාව සකස් කරලා දෙෙනවා විඤ්ඥානයේ ගැන කතා කළොත් විඤ්ඥානය සකස් කල දිනවා. බලන්නව චේතනාවේ ස්වභාවය. ත්‍රූපය ගැන හිතුවොත් වේදනාාවගැන හිතුවොත්. ප්‍රූපයගෙන යමක් කළොත් වේදනාගෙන යමක් කළොත් ඒ කියන හිතන හැම දේකටම නැවත දුකක් මහදල දිනවනි. තින් හර පුදුමයි පින්නතුනි අපේ ජීවිතය ගැෙන බුදුරජාණනාසි දැක්ක කෝණේ. මේ කෝනයෙන් අපේ ජීවිතය ද්‍යහාපි බලන්න පුරුදුනොත් අපේ ජීවිතවල තියෙන පස්්න ගැටලු ගොඩාක් විස්දාාගන්න පුළුවන්ගේ. සමහරය බොහෝකාලයක් විච්ච දේවල් ගැන හිත හිතා අවුරුදු ගානක් පසුතවිත වින්න අපින්න තුනි හරිදුකයි අපි තහන ලැබෙනකොට දකිින් ලැබෙන උටේ සිද්දී. ඒ මොහෝතින් විනාඩියෙන් දෙකෙන් මේ අතීතය අරමුණු සීකරන එක නවත්තගන්න පුළුවන්කම තීද්දිී. දුක්වෙන එක පසුත වෙන එක නවත්තන්න පුළුවන්කම තීද්ද. ඔය හිතේතා නිකාම් පසුතැවෙන එක මාපරාධයක් මින්නතු. තනිශාවබේ ජීවිතයට බුදුරජාණනාසගේ ධර්මී ස්පර්ශ කරගන්න. මේ ධර්මයේ සීකරන්න වර්තමානයේ යම් වීධියකෙන්දා අප චේතනා විසින් අපි කාල දමන්නේ ඒ විදිහටමයි අතීතෙ කාල දැම්. අනාගතයේ තොච්චර පැතුවත් ඔය විදිහටමයි කාලදාන්නේ. ඒ නිසා අටීතේ ගැන අපේක්ෂාව අත්හැරලා. අනාගතයේ ගැන අපේක්ෂාව අත්හැරල බලාපොරොත්තු වත්හැරලා උවර්තමානේතු ලව බෝධයෙන් කලකිරයෙන් පිණිස පිළිපදින්න ඔබට පුළුවන්කම ලැබුණොන් ඔබට මේ චේතනාවෙන් නිදහස්සවෙන්නට අවස්ථාව සැලසෙනවා. ඉතිං ඊට පස්සේ බුදුරජාණාස වදා. විඤ්ඥානය ගැත් ඔයි දිහටම. විඤ්ඥානයත් බුදුරජාණාශ වදාලේ අතීත වර්තමානයේ විඤ්ඥානය විසින් අපිව කාලදානවා. ඒ විදිහටම තමයි අතීත කාලෙක් කාලදැම්මි ඒ විද්‍යටමයි අනාගතත් කාලදාන. එහනම් වර්තමානයේ යම්විධියකර අපේ විඤ්ඥානයේ බුදුරජාණනාාස වදාලේ මිජික් පෙන්න්නනවා කියල විඤ්ඥානි. හනම් වර්තමානයේ යම් මැජික්කිකක් පෙන්නවන. ඒ මැජික් එක මයි පින්නතුන අතීත කාලිත් තිත්න්නේ. අනාගතත්ව ඉදිහමයි නැජික් පෙන්න්නන්නේ. ඒහනම් මැජික්වලට ර්තමානයේ රැවටනොත් ඒ රැවටින වගේතමා යතීතිත්ත මචර කාලයක් රැවටියයාාව. අනාගතත් රැවට එන්න සිද්ධ වෙන්නේ මැජික් වලටමයි. ඒ නිසා පින්නතුන මැජික් එක මැජික් විදියට ඔබ තේරුන් ගත්තොත් මැජික්කායල් පෙන්නනකුට රැවටෙන් නඇතු ඔබට ඉන්න පුුවන් කමලබෙන. දැ ල අපි දැනගන්න දේවල් අපි කොච්චර ටලාද. හරියට අනි්‍යයද නිත්ති හැටියයට පෙන්නලාදේෙනවා. දුක්දේවල් සැපවිදියට පෙන්නලාදේෙනවා. අසුබ දේවල් සුබෑටියයට පෙන්නලාදේෙනවා. අනාත්ම දේවල් ආත්මහිටියයට පෙන්න්නලාදේෙනවා. කොච්චර පටලවිල්ල අපී පටල වනාද මේ විඤ්ඥානය විසි. ති ඒනිසා පි තිනඔබ විං්ඥානය දැනගන්න දේවල්ලට රැට න්න පා. ඔබ අදීත ැ රැවටියආපු ගමන නවත්තගන්න. අනාගතයේ පතපතා රැවැටෙන්නේ යන රැවටීමත් නවත්තගන්න. වර්තමානය තුළ හොඳ සීකල්පනාවෙන් මේ විඤ්ඥානී ක්‍රියාකාරිත්‍යය දිහා ඔබ බලන්න පුරුදූනොත්. ඔබට පුළුවන් මේ විඤ්ඥානයේ හටගැනීම විඤ්ඥානයේ වෙනස්සීම, විඤ්ඥානයේ නැවතිීම, හොඳට ඔබ සතිපට්ානයේ සී පිහිටුවගරන්න බලන් පුළුවන්න. හොඳට ඔබට පෙනේවී. මේ විඤ්ඥානයේ වෙනස්වන වෙනස්සීෙන්. බුදුරජාන්සේ දවසක් වැදාලී මේ කය ගැන පොඩ්ඩක් කාරි විශාජතයනොන තියන්නකිව්වා. හැබැයි විඤ්ඥානය ගැන එක මොහොතක්වත් විශ්ශාසන තියන්න පාකිමු. ඒ තරං බොහොතින් මහොත වෙනස් වෙනවා. තින් නිවන් විඤ්ඥානයක් තියාගනාපී ක්‍රැවැටි කැවැටී ගියොත් කැවටෙන ගමන අවසංෙෙ හැ. ඒ නිසා බුදුරජාණමාසේ තමාරි සාාවක්‍යන්ත්‍ර ශාවක දරුවන්ට පෙන්න්නලා දෙනවා පින්නත්මානෙන් යුවලා මේ ඤ්ඥානයේ ගැන අතීතයේ නිරුද්ධ වෙලාගේ විඤ්ඥානය ගැනහිතන් එපා. අනාගතයේ පටගන්න විඤ්ඥානය ගැන මහා බලාපොරත්තුතියාරින් එපා. වර්තමාන විඤ්ඥානයේ ගැන හොඳසිහයෙන් බලාගෙන දලා. විஞඤ්ඥානයේ අනි්‍යශභාවි තේරුන්ගන්න. මහන්සි ගන්න එක කියලා බලන්නේ ඊට පස්ස කොච්චර ලස්සට ස්්‍රාවකයා ධර්මේතුල්ට පමුණවාදවාතකන කාරණය මේ සූත්‍රදේශනාව හොඳදට ඔබට පැදිලේෙනවා. බැම් මේ කාරණ සියල්ලෙන්ම බුදුරජාණාසි රූපය ගැන වේදනාවගැන සංඥාව ගැන සංස්කාර ගැන විඤ්ඥානය ගැන පැහැදිලි කල්ල දුන්නේ අනිත්‍ය ස්වභාවය මෙන්න බුදුරජාණ ශ්‍රාවකයට පේනකුට හනවා. පින්නත් මහ ගෙන ඔබලා කුමක් හිතන්නේ. රූපේ යනෝ නිත්‍යද ධනිත්‍යයද අත්ද. දැන්ම අතීතයගෙනත් අනාගතය ගැන අපේක්ෂ අත්හැරලා වර්තමානය තුළ හිත පිහිතුවාගෙන ශ්‍රාවකයයට රූපය අනිත්‍ය පේන පින්නතුනි. ආංඒ නිසා බුදුරජාන්ස්සය හ අහනෝ සාාවක්‍යන්ගෙන්. පින්නත්මානි දැංමබෝය හිතන්නේ ඔබේ ඔය රූපය නිත්‍යය කද්දා අනි්‍යයකන්ද. ස්වාමීනී අනිත්‍යයි. යමක් වනයි අනිත්‍යය නම් ඒ දුකක්ද සැපක්ද. ස්වාමීනී යමක් අනිත්‍යය නම් ඒක දුකක්මයි. යමක් වනයි අනිත්‍යය නම් දුකනම් වෙනස්සන ධර්මතාවට අයිතිනම්. ඒක මගේ කියයා මම කියලා මගේ ආත්මය කියලා සලකන්න සුදුසුද. ස්වාමීණී සුදුසු නැත. දැම් බලන්න සාාවකයා ගෙඩාපු තැන බුදුරජාන්සේ. වේදනව නිත්‍යයේ දානනිත්්‍යයද නිත්‍යයි ස්වාමී. අනිත්‍යය නම් දුකයිද සැපයිද. දුකයි ස්වාමීෙන්. අනිත්‍යයනන් දුකනම් වෙනස්සන ධර්මතාවේ ටයිතය නං ඔබ ටෝනාකාරයට මේ වේදනා පවත්තන්න පුළුවන්ද. දේස්වාමී. සංඥාාව නිත්‍යේ ධානිත්‍යයද, අනිත්‍යයිස්වාමීෙන්. අනිත්‍යයනන් දුකයිද සැපයිද දුකයි ස්වාමීි. අනිත්‍යයිනං දුකයිනං, වෙනස්සන ධරමතාවෙන් යුක්තනං, ඔබ ටෝනාකාරයට පවොත්තගන්න පුළුවන්ද. දෑස්වාමීන. ආංගේ විදියට සංස්කාරණිත්‍යය දානනිත්‍යයද. අත්‍යයි. අනිත්‍යනන් දුකද සැපද දුකයි. අනිත්‍යයි නන් දුකයිනං, වෙනසන ධරමතාවී යුක්තනං, ඔබ ටෝනාකාරයට පවෞත්තගන්න පුළුවන්ද. බෑස්වාමීනේ. දැම් බලන්න සාාවකයා බුදුරජාණනාාසය හහික්මන විියේ. අන්තිමට විං්ඥානයේ ගැනත් ඒ විදියට මහනවා විඤ්ඥානයේ නිත්‍යය ධනිත්‍යයද ස්වාමීනී අනිත්‍යයි. අනිත්‍යනං විඤ්ඥානයේ දුකයිද සැපයිද. දුකයි ස්වාමීනී. එහෙනම් අනිත්‍යයි නම් දුකයි නම්. වෙනස්වන දරමතාවෙන් යුක්තයි නං. විඤ්ඥානය ඔබට ෝනු ඉදිරි තියාගන්න පුළුවන්. බෑස්වාමීද. එහනම් විඤ්ඥානයත් අනාත්මයි ඔවු ඔය විදියට බුදුරජාණාසේ. අනිත්‍යය දුකානාාත්මවේ පංචුපාධනස්කන්දේ පෙන්නලා දේලා. ඊට පස්ස විස්තරගෙන අතීතනාගත වර්තමාන ඒ වගේම ආදි තමාගේයයි සලකන බාහිරයයි සලකන සිවුම්මූ ගොරෝසු හෝ ඒ වගේම හීන ප්‍රනීත දුර ළගතිබන එකොලොස්සාකාරයෙන් පවතින්නාව රූප ඒහන සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවී කිලොබ හොදට සීනුවනින් දකින්න. ආංගේ දකින්න දකින්න මොකද වෙන්නේ. ඔබට ඔය ආකාරයේ දියුණු කරලද පක්්ඥාවෙන් දැක්කොත් හෙම ආරය සාාවකයා බුදුරජාණනාාශ පැහැදිලිකරන්න දෙනවා හරී ලස්සන්ට. එහන් නැම් බලන්න මේ දේශනාව ලස්සට ගලාගෙන විදිේ. අතීතයේ ගැන බුදුරජාණාසේ මුලිින්ම පටන්ගත්ත. කෞුරුහාරයා පෙරජීවිත සීකර අනන්ගේ සීකරන සියලු දෙනාම. පෙරජීවිත සීකරන්නේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානකන පංචුඋ පාදානස් කන්ධයක්ම කියල පටන්ගත්ත. ඊට පස්සේ අතීතයේ ගැන සිතන්්ඩිපා. අනාගතයේ ගැන සිතන්නත් එපා. වර්තමානය තුළවබෝධයෙන් කලකිරන්න. සීනුවනින් ආසේකනකට මේ රූපවේදනා සං්ඥා සංකාර්කන දුකේ අනනිත්‍ය ස්වභාවය ඔබට වැටහවි. දුක්ෂවභාවේ අනාත්්‍ර ස්වභාවය ඔබට වැටහේවී. ඊඩ පාස් භාතීතයේ අනාගතය වර්තමානය වගේම තමාගේයයි සලකන. බාහිරයයි සලකන, සියොම්මු, ගොරෝසු. දුර ළඟ යහපත් අයාපත් හීන ප්‍රණීත මේ සියලූ පංචුපාදානස්කන්දයන්කිරි. අවබෝධයෙන් කලකිරීෙන් පිස පිළිපඳන්න. ආංගේ ස්්‍රාවකයට කියනවා. මෙන මෙට කියන්නේ ආරේශාවකයා ඉවත් කරනවා කියලයි. රැස් කරන්න නෑ කියලා. ඒ වගේ මත්හරිනවා කියලයි බැඳන්නෙ නෑ කියලා. විසුරුවනවා කියලයි කැටිකරන්න නෑ කියලා. නිවනවා කියලයි අවුලොවන්්‍ය නෑ කියලායි බුදුරජාන්සි වදාලී කුම කවර දෙයක් දිවත් කරන්නේ රැස්නො කරන්නේ රූප ඉවත් කරනවා. වේදනා ඉවත් කරනවා සං්ඥා විවත් කරනවා සංස්කාරිවත් කරනවා විඤ්ඥාන ඉවත් කරනවා. බලන්න දුකඉවත් කරන වි සුද්ධ කරන විදිහ අපේ වචනින් කියනවන. දුකතුළ පිරිලතියෙන ජීවිතයේ දුකඉවත් කරනවා ටිකෙන් ටිකිවත් කරනවා. ඒත් කරනකට අත්තරන්න අත්හරින්නේ නොබ දෙන්නයකිනවා ඊට පස්සේ අත්හරින්නේ නොබ දෙන්නේෙක් මොනවද රූපය අත්හරින්න බැදන්නිපා වේදනාව අත්හරන්න බැඳන්නිපා සංඥාව අත්තරන්න බැඳෙන්න්න අන්නපා සංස්කාර අත්හරින්න බැදෙන්නපා වි්ඥානය අත්හරන්න බැදෙන්න්නපා ඒ වගේ විසරු ආහරින්න කැටිකරන්ඩිපා කුමක් ද විසරුවාහරන්න රූපය විසිරවා හරරින්න. වේදනා විස්සරු හරි ලස්සනය පෙන්න්න තින් ැම් බලන්න බුදුරජාණනාසේ. මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන දුකගැන් පැහැදිලිකර පැහැදිලි කෙරල්ල. අවසානයේ විස්තර කරන නිවත් කරන්න රූපය ඉවත් කරන්න. ඊට පාසේ රූපය හත්හරින්න. ඊට ප රූපය විසරුවාහරින්න රූපය නිවාදමන්න. පත්ව එන පාත්න රූපය. නිබාදමන් අවුලුවන් ඩිපා. ඉතිං ඔය විදියට ආර්යශාවකයා දියුණු කරල පඥාවන් දැකලා. රූපය අත්හරිනවා ඒ වගේම රූපය ඉවත් කරනවා රූපයේ විසුරුවාදාලා රූපයේ නිමලදැම්මොත් එයා සංසාර ගමන අවසංකරපු සාවකයේ බවට පත්තනවා කියලා බුදුරජාණ ආසිවදාළ. බඹසර සම්පූර්ණ කලා නිවන පිණිසක කළ ුද්දයක් නැතැයි කේරවබෝධ කරලා සංසාරයෙන් නිදහසුනා කියලා බුදුරජාණාසි වදාලා. ඉතින් ඒ නිසාවන්න මේ දේශනාවෙන් හේෙනම් ලොකෝ දෙයක් අපේ ජීවිතය ගැන බුදුරජාණනාසි පැහැදිලි කරලා දෙනවා. ඉතිං ඔය විදියට ආර්ශාවකයා මේ ජීවිතයේ මේ පංච උපාදානස්කන්දය විසුරුවල දාලා නිවාදාලා ඒ වගේම අත්හැරලා ජීවත් වනොත් අත්හැරයුත් විසරුව හරලා දැන්මුොත්. නිවාදැන්මොත්. ආංගේ කෙනාට බුදුරජාණාශ වදාලා ඔය විදියට විමුක්තේයට පත් වව සිත් ඇති භික්ෂුවට සක් දෙවඳු සයිතව, බ්‍රක්්මයා සයිතව, ප්‍රජාපති සයිතු, දිවුරුන් ඈතතියාම නමස්කාර කරනවා කොහොමද ආජානීය පුරුෂයානදී. ඔබ වහන්සේට නමස්කාරවේවා. උතුම් පුරුෂයාණනී ඔබවහන්සේට නවස්කාරවේවා යමක් ඇසුරු කරගෙන ඔබවහන්සේ දෙහාන වඩක්ද්දි ඒ අරමුණු මොකද්ද කියේ ලි දන්නන කියලා සක් දෙවිුදු ප්‍රධානයේ සියරෝදවබබුන් වන්දනා කරනවා කියලා බුදුරජාණනාස වදා. ඉතින් ඒ නිසා ඕව ෝග තමයි කජ්ජනීය සූත්‍රයෙන් අපට ඉගෙනගන්න තියෙන වටිනාම කාරණාටික බ ද මතකඇති ජ්න ත්‍රයේ නං හොදඩට මතකතියා ගන්නද සා රාංසියාාප වසය සීකළොත්තේම? මුලින්ම බුදුරජාණාසි ජීතවනා රාමේදී වැඩඉන්න කාලෙමේ දේශනාව කලේ. අතතයේ ගැන අනාගිතය ගැන වර්තමානයේ ගැන කවරුහාරී අති ස්වමන බ්‍රහ් අතීතයේ ගැන සීකළොත්, පෙර ජීවිත ගැන සීකළොත් සීකරන්න තියෙන රූපයක් මයි. ේදනාවක් මයි සඥාවක්මයි සංස්කාර විඤ්ඥාලකිර පංචු පාදානස්කන්දයක්මයි. ඊට බස්සේ බදුරජානාාස වදාලා ආයශාවකයා කල්පනා කරන්න ඕනි විද්ධිය වර්තමානයේ මේ පංචු පාදානස්කන්දේ මං කාලාදාන්නේ යම්මාකාරයකින්ද ඒ විදිේටමයි අතීතෙත් කාලදැම්ම අනාගතෙත් කාලදාන්නේ වර්තමානයත් කාලාදානට ඔයදයටමයි එහෙම හොඳടසകල් අതීതේകෙන අපේක් සාാതതරන්න අනාගതීග අපේක් ാതහරන්න് බලාපරുത്තුව අත්്തරലവර්തමානය තුുළ අනිത്യ දු කනාත්මදക്കමින්. අതීതනාගත වර්തමාන තමාගේ බාയര സയുംവරോസු യපත් අයාපත්ത දුുරලക සියලු එකොළොසාකාරයේ පංචුපාදානස්කන්ධ කරේ අපේක්ෂට අවබෝධයෙන් කලකිරෙන් පිරිස ධර්මය ඇසිරම්න කියලා බුදුරජාණාසි වදාලා. ඉතිං ඒ නිසාවන්න මේ දේශනාවෙෙන් හ ගොඩාක් දහංකාරණු අපි ඉගෙනගත්තා ඉතිං ඒගෙනගත්ත සියලු දහම් කරනු අපි සියලු දෙනාටම මේ පංචු පාදානස්කන්දය කැමිති දුක අවබෝධ කරගන්න අතිේතේ ගැන අවබෝධයෙන් කලකිරරිලා. අනාගතය ගැන අපේක්ෂාන් පතන් නැතුව. වර්තමානය තුළ මේ පංචුපාදානස්කන්දේ හටගැනීමත් නැතිවීමත් ආසාධයක් ආදීනවයක් නිස්්සාරණයත් හොඳට තේරුම් අරගන. හටගැනීම නැතිීම දකින ප්‍රඥාව දියුණු කරගන්නට සීල සමාධී ප්‍රඥාාව දියුණු කරගන. උතුම් චතුරාරි සත්‍යය ධර්මයාවවබෝධ කරගෙන. සසරදුකින් අත්මි දෙන්නට. අපි සියලු දෙනාට මේ සත්‍ර දේශනාවෙන් රැස්සුනාව සියලු දහම් කරුණුත් සියලු පිනත් උපකාරයක්ම දේවා සාදු සාදු සාදුු අද දවසේ දහම් දේශාවේ දහන දායකත්ව දරන්නේ බදුල් හැගොඩ සිතුමන නිවිසේ පදිංචි ජ ප්‍රේම් රත්ම සහ මැනිකේ ජෛසේකර යන දෙදනෑ ඇතුළු පවුලේසිය රුදනාවිසින්. තින් ප්‍රධාන අරමුණහිටට සඳාන් කරතිනාා බුදතල අමගහා පොටාව නිවසේ විසූ, DW කරණාවත මෑනියන් මේ පරලෝගොස්ස, දෙදාශවිශ් දෙකේ ජූනි මස විසි දෙවනදින්ට වසර හයක් පරීම නිබිති කරණනේ මෑණියන්ට පුඤ්‍යාු මෝදනා කරන්න බලාපපුොරොත්වයෙනවා. තින් ධර්මදේශනාවේ රැස්සනාව සියලෝ ුණ නිධර්මයන්. ඒ කරුණාවති මෑනියන් නැතුළු ඒ පවුලේ මේ පරලෝගේ සියලූම ඥාතීන්වන මිය පරලෝගිය එච්චම් පියරත්න පියාණටත්ත වැලිබට කැන්දවත්ත විසු ජේම් කිරිව්ඩා පියානන්ටත් ජේම් බණ්ඩාරමැනිකේ මෑනියන්ටත්මගේ සෞෝදර් සෞෝධර නැතුරු පවුලේසිරු දෙනාට අනුමෝදංගලා ඒ සියලු දෙනාගේම පරලවජීවිතය සැපවත්තේවා සංසාරදුකින් අත්මිදේවා කියල සාධකාරය පවත්තන්. ති ඒ වගේ මරැස්නාව සියලු පින්ගේ පින්නතුම් බලාපර්‍රත්තිෙනවා සියලු දෙවරුන් අනුමෝදන් කරන්න. සියලු දෙවරු මේ පෙන් අනු මෝදංගලා උතුම් චතුරාර් සත්‍යය ධර්මයවබෝධ කර ගනිත්වා. ගුරුදේවෝත්ත පින්නල් ලොක ස්වාමින්නනාා සේලත් අස පවාසී ලංකාවා සීලෝ කවාසයේ සල්ගුණ දම්පුරර් සියලු ස්වාමින්නහ සේලාටත්. තුරාරි සත්‍යවබෝධ කරගන්න මේ පින උපකාරයක්ම වේවා. ඒ වගේ මරැස්නාව සියල පින්න ධර්මයන් බලාපොත්වෙනනා දරුවන්ගේ ඉදිරි සියලු කටයු සාතකෙරගැනී පාශිර්වාද ක්‍රීම් පිනිසත් නිරතුරු උතුම් කලන මිතුර ඇසුරු ලැබීම් පිණි සත්ව කතරගම අසනීපතත්තයෙන් පසුවන එච්චෙම්ජී ජිහරත් පොඩිියක්කාට ක්මන් සුවේ ප්‍රාථනා නිදුක් නීරෝගගේ සූපත්භාව බලාපොරොත්වෙනවා. ඒ හේරත් පොඩියක්කාටත් ඉතා ඉක්මනින් නිදුක් නීරෝගේ සෝපත්භාවේ ලැබියෙන් පිණිස මේ පින උපකාරයක්ම වේවා. ඒ වගේ මේ දාකත්දරු පින්නතුන්ගේ පවුල්ලල සියලූම දෙනාටත්. ඒ වගේම අසපුවාසේ සියලුවූම සාවාමීන් වහන්සේලාටත් මෑනිවරුන් වහන්සේලාටත් අනගාරිකු පාසසික පින්නතුන්ටත් ස්‍ර්ධහා මාසික ධර්මදාන සාමාජිකින් සියලු දෙනාටත්ව. ශ්‍රද්ධාකාරය මණන්් ලේශියලූ මදිනාටත්ත, මේ රැස්වනාවූ සියලුපින් උතුම් චතුරාර් සත්‍යවබෝධ කරගන්න උපකාරයක්න වේවා. ඒ වගේ මවිශේෂයෙන් මධදවසේ ධර්ම දේශනාාවක දායකත් රජයේ එෙන් ප්‍රේමරත්නසා මැනිකේ ජයයි සේකරමෑැනියන්න්නඇැතුළු. ඒ පෞුලේසිියලූ මදෙනටත් මේ ධර්මදේශනාව ශ්‍රවණය කල්ලා වූ සියලූ මදනාටත් ජම්මාආකාරයකින් මේ ධර්මස්්‍රවනයට උද උපකාර කලානං. ඒේ සේලු දෙනාටත් චතුරාර් සත්‍යවබෝධ කරගෙන සසර දුකින් අත්මි දෙන්නට මේ පින උපකාරයක්ම වේවා. සිරු දෙනාටම තෙරුවන් සරණයි නමව බුද්ධහයි. ලක්විරෝ දායකත්ව ධර්මදේශණය.